දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාගේ සෝදුක් විමසීම සඳහා අද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් අපි පෙනී සිටිනවා නිත්‍යානුකූලව, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට අනුකූලව අපි පාට්ලි චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් ඒ කළ හැකි උපරිමේ ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටිනවා. මේ රටේ ඉන්න විශිෂ්ටතම සිංහල බෞද්ධ නායකයෙකුට මේ විදිහට කටයුතු කිරීම අන්තිම නරක තත්ත්වයක්. මේක ඉතාම බරපතල දේශපාලන පළිගැනීමක්. හොයලා හොයලා කරන්න දෙයක් නැති තැනම චම්පිකව ට්‍රැෆික් නඩුවකට හිරේ දැම්ම. ආවේ බැඳුම් කරේ හොරු හිරේ දානවා කිය. ආවේ වනාන්තර කපපු අය හිරේ දානවා කිය. අන්තිමට ට්‍රැෆික් නඩුවකට චම්පිකව හිරේ දැම්ම. කාට කියන්නද මේවා? එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අද පස්වරුවේ පාට්ලි චම්පික රණවක මහතාගේ සූදුක් විමසා බැලීමට පැමිණියා. එහිදී ඔහු පැයක පමණ කාලයක් එහි රැඳී සිටියා. මේ අතර අද එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ පාට්ලි චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තම බලවත් විරෝධය පළ කරන බවයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අවසන් වූ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් බවත්, එසේ සිදු කිරීමට සාධාරණ හේතු කිසිවක් මෙවනතුරුත් ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වී ඇති බවත් එම නිවේදනයේ සඳහන්. විනය ගරුක රටක් බිහි කිරීමට ප්‍රතිඥා දී බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ සිදුවන මේ කටයුතු දෙස බැලීමේදී පෙනී යන්නේ දේශපාලන අරමුණු උදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් නීතිය, විනය හා සම්ප්‍රදායන් උල්ලංඝනය වෙමින් පවතින බවද වික්‍රමසිංහ මහතා සිය නිවේදනයෙන් පවසනවා. චම්පික රණවක මන්ත්‍රීතුමා මුණගැසෙන්ට සාකච්ඡා කළා. දැන් පැමිණලා ඉන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කළා. අත්අඩංගුවට ගත්තයන් පස්සේ විතරයි කථානායකතුමාට දැනුම් දුන්නේ. මම හිතන්නේ ඒ කියන්නේ පාර්ලිමේන්තු නායකින් කථානායකතුමා එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. රාත්‍රියේ අත්අඩංගුවට ගන්න හේතුවක් නැහැ. ප්‍රශ්නයක් තිබුණා නම් උදේවරු එන්න කියලා. මේ විශාල ප්‍රශ්න. අනික මේ සිද්ධිය දැක්කා කියලා අලුත් සාක්ෂි මොකුත් නැහැ. තමයි අපි මේක හෙලා දැකලා අද සම්පූර්ණ ප්‍රකාශයක් කළා තියෙන්නේ. මේ ගැන තව දුරටත් ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. දේශපාලන වශයෙන් පළගැනීමක්ද අපි දේශපාලන කියලා දැන් ප්‍රකාශය සාකච්ඡා මේ කතායන් කළා තියෙන්නේ. පෙරමුණ වෙනුවෙන් අපි දැන් මුණ ගැහෙනවා. ඒ ගැන ගත්යුතු පියවර සාකච්ඡා කරලා දේශපාලන පළගැනීමද කියලා ප්‍රශ්නයක් කරන්න උවමනාවක් නැහැ. හොඳට පේනවා මේක. එතුමා මහරය යාමට ගිහිල්ලා අර මිනිමරුවේ කදා යනවා වගේ ඇදලා කියලා තියෙනවා. ඒ පොර වැරදි. එතුමා රටේ පෙරල යන්න හිටියේ නැහැ. අනිත් එක මහජන දේපළ වලට හානි කරලා තියෙනවා කියලා පදනමෝඩ තමයි එතුමාව අපදෙන්න නැතුව ඉතර තියාගෙන ඉන්නේ. මොකද කරලා තියෙන්නේ එතුමා? ඊටමත මොනවද කරාද නැහනේ. අනිත් එක මෙතුමා මේ තියෙන මොඩදෙන් ලෑස්ති. එනිසා ඒතු අමාරු වැඩ චවස්තාවදී අපි කටවල් වාගෙන ඇස් වාගෙන නිකන් ඉන්න බෑ. ගෙදරට ඉන්නේ නැහැ. හිතන්න බෑ මේ කවුරුත්. ඉතින් ඉන්නවා කියලා අපි. නැහැ ඉතන නැහැ. අපි පාරට යනවා අච්චරයි. එතන ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ මේ වගේ සිරගත් කිරීම කරා නේද? අපි කරේ නැහැ නේ. ඒකනේ ප්‍රශ්නේ. ජනතා අපිට කියන අපි කරේ නැහැ කියලා. අපි ඔක්කොම සම්පූර්ණ බාර දුන්නා. අධිකාරියට බාර දුන්නා. පොලිසියට බාර දුන්නා. නීති විධිපතිතුමාට බාර දුන්නා. අපි ඇඟිලි කැසුවේ නැහැ. ඒකයි ප්‍රශ්නය. මේකල් බලපෑම් සිදු වෙනවා. ඒකයි ප්‍රශ්නය. මේ අතර පාට්ලි චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ අද පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමේදී කථානායකවරයාව දැනුවත් කළ යුතුයි කියන සම්ප්‍රදායක් තිබ්බා. ඒ සම්ප්‍රදායන් කඩාගෙන තමයි මේ විනය ගරුක රට හදන්න යන්නද කියන ප්‍රශ්නය අද අපිට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපි මේක තදේ අපි හෙලා දකිනවා විපක්ෂය හැටියට. අපි ගන්න කිව්වෙත් නැහැ. එතුමාව කොටු කරන්න කිව්වෙත් නැහැ. කවුරුවත් කොටු කරන්න කියන්නෙත් නැහැ. ඒක අපේ වැඩක් නෙමෙයි. ඒ ගියා ආණ්ඩුව එහෙම කළේ. කළා ඒගොල්ල පාරම්බෑව. අන්න අපි ගත්තා අපි ගන්නවා. අපි එහෙම කියන්නෙත් නැහැ. ඒක අපේ වැඩක් නෙමෙයි. ඒක පොලිසිය වැඩක්. හමුදා පොලිසි වලට බලය දීලා නීතියට උඩින් සම්ප්‍රදායන්ට උඩින් ප්‍රජාතන්ත්‍රවාදයට උඩින් ගමන් කරන්න හදන ක්‍රියාමාර්ගයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහත්මා මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා සංදීප තරුණයා සම්බන්ධයෙන් වෙච්ච රියනතර සම්බන්ධයෙන්. මේ විමර්ශන කටයුතු බාර දුන්නේ එවකට සහකාර පොලිස් අධිකාරීව සිටි ප්‍රියදර්ශන හේරත් මහත්මාටත්, එවැගේම පාදුක්ක ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් කියන මහත්මාටත්. මේ දෙදෙනා හොඳට විමර්ශන කටයුතු සිදු කරගෙන ගියා. ඒ නිසාමෙන් ASP ප්‍රියදර්ශන හේරත් මහත්මා, පාටලි චම්පික රණවක ඇමැතිවරයාත්, අනිවාර්යෙන් වාඩිවවා තිබෙන පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් ඒ මහත්මාගේ වැඩතහනමට ලක් කරනවා. මෙන්න මේ සිද්ධිය යථාර්ථය ඇත්ත තත්ත්වය
අනාවරණය කරගන්නා නිසාවින්. ඊට පස්සේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් මහත්මා කාර්යභාරයක් නොමැතිව බදුල්ලට ස්ථාන මාරුවක් දාලා යවනවා. පාටලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මේ රියානතර සිදු වුණ ගමම් මේ සහකාර පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහත්මත් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් මහත්මත් පැහැදිලිවම අනාවරණය කරගන්නෝ මේ රතේ තිබින දුරකථනය අහිතිකරුවන්නේ පාටලී චම්පික රණවක අමාත්‍යවරයා කියන වග. ඒ දුරකථනයෙන් පළවෙනි දුරකථන ඇමතුම ලබා දෙන්නේ අනිවාර්ය නිවාඩු යවා සිටින පූජ්‍ය ජයසුන්දර පොලිස්පතිවරයාට කියන වගත් අනාවරණය කරගන්නෝ. මේ දුරකථන ඇමතුම පූජ්‍ය ජයසුන්දර මහත්මයාට ගියාට පස්සේ පූජ්‍ය ජයසුන්දර මහත්මයා ඒ අදාළ තැන්වලට උපදෙස් දෙනවා මේ විදිහට කරන්න කියලා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි පොලිසිය යටතේ තිබෙන බොරල්ලේ හන්දියේ තිබෙන CCTV කැමරාවල ඒ දර්ශන මකලා දාන්නේ පූජ්‍ය ජයසුන්දර මහත්මයාගේ ඉල්ලීම මත බොරල්ලේ පොලිසිය විසින්. Maxis number 1 tire in Sri Lanka.